මුහුණේ කළු අපහට ගැනීම වයසට යාමත් සමග ඇතිවන දෙයක්. මෙයට හේතුව අක්මාවේ දුබලතාවයක් හෝ අධික හිරුවලියට නිරාවරණය වීම නිසා ඇතිවන මෙලනින් වැඩිපුර සමය එකතු වීමක්. මේ කළුවීම් මුහුණේ පමණක් නොවේ අත්පොළ සහ උරහිස්වලත් ඇතිවිය හැකි. මේවා චර්මවේදයේදී ඒජ් ස්පොට්ස් යනුවෙන් හඳුන්වනවා. එයට හේතුව සාමාන්‍යයෙන් වයස අවුරුදු 50න් පසු වැඩිහිටියන්ට මේවා සාමාන්‍යයෙන් ඇතිවන නිසා. නමුත් වැඩිපුර හිරුවලියට නිරාවරණය වන තරුණ අයටත් මේවා ඇතිවිය හැකි. ඉතින් රූපලාවන්‍ය ගැටලුවක් වී ඇති මේ කළු ලප ඉවත් කරන්නට භාවිත කළ හැකි උපක්‍රම කීපයක් අද අපි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙනවා. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්. දැන් අපි බලමු මේ සඳහා කළ හැකි ප්‍රතිකාර මොනවද කියලා. මුලින්ම Apple cider vinegar යොදාගෙන කළ හැකි ප්‍රතිකාරයක් ගැන බලමු. Apple cider vinegar වල තිබෙන alpha hydroxy අම්ල මේ සඳහා උදව් වෙනවා. Apple cider vinegar සහ ජලය සමාන ප්‍රමාණ වලින් කලම් කරන්න. මීපැණි බිඳු කිහිපයක් එයට එක් කරන්න. මේ මිශ්‍රණය කළු පැහැවි ඇති සම මතු පිට ආලේප කර විනාඩි 15ක් 20ක් පමණ තිබෙනට හරින්න. ඉන්පසු සෝදා හරින්න. මේ දිනකට එක් වතාවක් වෙකින් කළු ලප ඉවත් කරනතුරු කළ යුතුයි. මීලකට අපට යොදාගත හැකි ප්‍රතිකාරයක් තමයි දෙහි. මෙහි තිබෙන සිට්‍රික් අම්ලය මැරුණු සෛල ඉවත් කරනවා. මේ නිසා කළු ලප ක්‍රමයෙන් ඉවත් වෙනවා. දෙහි ගෙඩියකින් පෙත්තක් කපාගෙන එය කළු ලප මත ආලේප කරන්න. විනාඩි 10ක් පමණ තිබෙනට හැර සෝදා හරින්න. මේ දිනකට දෙවතාවක් කළ යුතුයි. නමුත් ඔබට සංවේදී සමක් තිබෙනවා නම් දෙහිෂ ජලය ස්වල්පයක් දමා තනුක කරගන්න. තුන්වන ක්‍රමය තමයි කෝමාරිකා යොදා ගැනීම. කෝමාරිකාවල ඇති සමට හිතකර සංයෝග කිහිපයක්ම මේ සඳහා උදව් වෙනවා. කෝමාරිකා පිත්තක මදය පමණක් කළු ලප මත ආලේප කර පැයක් පමණ තබා සෝදා හරින්න. මේ දිනකට දෙවතාවක් පමණ කරන්න. හතරවන ක්‍රමය තමයි එනරු තෙල්. ප්‍රතිඔක්සිකාරක සංයෝග බොහොමයක් අන්තර්ගත වෙන එනරු තෙල් සමට ප්‍රතිකාර කරන්න ආයුර්වේදයේ භාවිත කරනවා. සමේ කළු ලප ඇති ස්ථානවල එනරු තෙල් සල්පයක් ගල්වා තෙල් සම්පූර්ණයෙන් සමට උරාගෙන අවසන් වන තෙක් හොඳින් සම්බාහනය කරන්න. පැය දෙකකට පමණ පසු ඇඟ සෝදන්න. දිනකට දෙවතාවක් මේ ප්‍රතිකාරය කළ යුතුයි. පස්වන ක්‍රමය තමයි යෝගට්. යෝගට් වල තිබෙන ලැක්ටික් අම්ලය මගින් සමේ මැරුණු සෛල ඉවත් කරනවා. සම කළු පැහැවූ ස්ථානයේ මත යෝගට් ස්වල්පයක් ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා හරින්න. දිනකට දෙතුන් වතාවක් පමණ මේ සිදු කළ හැකි නම් ඉතා ඉක්මනින් කළු ලප ඉවත් කරගත හැකි. හයවන ප්‍රතිකර්මයට භාවිතා කරන්නේ කහ. ඈත කාලයේ පටන් සමේ පැහැපත් බව රැකගැනීමට කාන්තාවන් විසින් භාවිතා කරන ලද කහ සමේ කළු ලප ඉවත් කරන්නත් පාවිච්චි ගන්න පුළුවන්. කහකුරු තේහෙන් දෙකක් පමණ කිරි ඉතා ස්වල්පයක් සමගින් මිශ්‍ර කර එයට දෙහි බිඳු කිහිපයක් එක් කර ආලේපයක් සාදා ගන්න. මේ මිශ්‍රණය සමේ කළු පැහැති ස්ථාන මත ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තිබෙනට හැර සෝදා හරින්න. මේ ප්‍රතිකාරය සතියට දෙතුන් වතාවක් සිදු කරන්න. හත්වන ප්‍රතිකාරයත් ආයුර්වේදයේ සඳහන් වන පෞරාණික ප්‍රතිකාර ක්‍රමයක්. මේ සඳහා භාවිත කරන්නේ සුදු හඳුන්. සුදු හඳුන් කුඩු තේහනි දෙකක් රෝස වතුර තේහනි දෙකක් සමග මිශ්‍ර කරන්න. මෙයට දෙහි බිඳු කිහිපයක් එක් කරන්න. හොඳින් කලවම් කර සාදාගත් ආලේපය කළු පැහැවූ ස්ථානය මත ගල්වා එය සම මත හොඳින් වියලනතුරු තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හරින්න. මේ ප්‍රතිකාරය සතියට දෙතුන් වතාවක් සිදු කරන්න. ඉතින් අද අපි ඔබ වෙත ගෙනාවේ සමේ කළු ලප ඉවත් කරන්නට අපට භාවිත කළ හැකි සරලම ක්‍රම කීපයක් ගැන. නැවත වීඩියෝකින් හමුවෙමු. ඔබට සුබ දවසක්. ඔබ තවමත් අපේ channel එක subscribe කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. තිරයේ දිස්වන හතර වටින් අයිකන් එක මත ක්ලික් කර subscribe කරන්න. මෙවිට ඔබට අපගේ නවතම වීඩියෝ ගැන දැනුවත් වෙන්න පුළුවන්.